කවුද? ගොඩ ගොඩ හැව. මාලිමාව දිනුවත් ඒගොල්ලන්ට යන්නේ නම් මං නෑ කියලා. ඒක නිසා තමයි කියන්නේ එකතු වෙමු කියලා. ඒ කියන්නේ මොකද්ද? දැන් මුළු රටේම දේශපාලන සුනාමිය දැන් ඇවිල් එනමින් තියෙනවා. මේක ලංකාවේ හතර වටෙන් හතර දිග්භාගෙන් මේ දේශපාලන සුනාමිය එන්න පටන් අරන් තියෙනවා. ඒ දේශපාලන සුනාමිය එනකොට ඉස්සෙල්ලම දැනෙන්නේ කාටද? මිනිස්සුන්ටත් කලින් දැනෙනවනේ, සත්තුන්ට, බල්ලොන්ට, බළලුන්ට, තිරිසනුන්ට. මතකනේ 2004 සුනාමිය එනකොට අර මහා ගං වතුර මුහුද පෙරලගෙන එනකොට බල්ලෝ තමයි කෑ ගැහුවේ, බළලු තමයි කෑ ගහගෙන දුවගෙන ආවේ, කපුට තමයි කෑ ගහගෙන එහාට මෙහාට පියාඹන්න පටන් ගත්තේ. ඒ සුනාමිය එනකොට එදා සත්තුන්ට දැනිලා කෑමොර දුන්නා දුවන්න පටන් ගත්තා වගේ අද මේ දේශපාලන සුනාමිය එනකොට අරුන්දිකලා තලතාතු කෝරලා අද කියනවා දැන් නම් එනකොට හරියන්නේ නැහැ, අපි දෙගොල්ලොම එකතු වුණොත් තමයි මේකෙන් යන්තම් හරි ගොඩ එන්න පාරක් හොයාගන්න පුළුවන් වෙන්නේ, දැන් සුනාමිය ගහලා ඉවරයි, දැන් බේරෙන්න ක්‍රමයක් නැහැ කියලා. ඉතින් මේක තමයි මුළු රටේම ඇත්ත තත්ත්වය. එනිසා හරි පැහැදිලි අම්මේ තත්ත්වේ දිවුලපිටිය ආසනය, ජාතික ජනබල වේගය, මාලිමාව, රට හදන ආණ්ඩුව, රට හදන නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා දැනටමත් දිනලා ඉවරයි, ජයග්‍රහණය කරලා ඉවරයි, නියතයි, විශ්වාසයි, සහතිකයි. දැන් තමුන්නාන්සලට පේනෝ මේ දවස්වල එක එක බයිස්කෝප් පෙන්නනවනේ, එහාට පනිනවා, මෙහාට පනිනවා, කරනම් ගහනවා. දැන් අරුන් දෙකත් ඔය අද කිව්ව සුවාදීන කියලා රෑ වෙනකොට කොයි පැත්තේ හරි ඉඳි, හෙට එළි වෙනකොට නිවුස් බලන්න, තව හතර පස් දෙනෙක් ආයෙ තව හෙට අනිද්ද එහාට මෙහාට පනි. මේ බයිස්කෝප් අපි දකිනවා. ඉතින් මේක කොච්චර දකිනවද? දැන් බලන්න තමුන්වහන්සේලා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට යව්වේ ගිය පාර්ලිමේන්තු ඡන්දේ කවුද? ඕට්ටුවෙන් කවුද? ගොඩ ගොඩ හැව, ගොඩ හැව නේද? ඉතින් මොකද උනේ අන්තිමට? දැන් කොයි පැත්තේද ඉන්නේ? දැන් කොහෙද ඉන්නේ? ආන් කිසි ලැජ්ජාවක් කිරිකිතයක් නැතුව සජිත් ප්‍රේමදාසගේ කකුල් දෙක ළඟ. එදා ජිනීවා ගිහිල්ලා මානව හිමිකම් කවුන්සිලේ, මතකද? දෙමළ ජනතාව ඒවට විරුද්ධව කතා කළා. අද සජිත් ප්‍රේමදාසගේ කකුල් දෙක ළඟ. එතකොට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඒකත් සජිත් එක්ක. ඉතින් නාලක ගොඩ එහෙමයි, එදා විරුද්ධයි කියලා ජිනීවා ගිය කට්ටියයි ඔක්කොම එකට බුරුත්තු, ඒකට එකතු වෙලා. අනිත් පැත්තේ දෙවනියට මනාප ගත්තේ කවුද? ඈ කවුද? මොන ප්‍රසන්නද? කප්පම් ප්‍රසන්න. ආ කප්පම් ප්‍රසන්න කොහෙද? කප්පම් ප්‍රසන්න කොහෙද? රනිල්ගේ කකුල් දෙක ළඟ. දැන් බලන්න තමුන්නාන්සලගේ වටිනා ඡන්දය රට වෙනුවෙන් කියලා දුන්නේ, මතකද? රට වෙනුවෙන් දීපු ඡන්දය මේ හාදෙව දෙන්න එකෙක් සජිත්ගේ පැත්තේ, අනික රනිල්ගේ පැත්තේ. තමුන්නාන්සලගේ ඡන්දේ පාවලා දුන්නා. මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජනමතය පාවලා දුන්නා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ නායකයා. හජි ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂේ නියෝජ්‍ය නායකයා. ඉතින් අන්තිමට බැලුවම දෙන්නම එකතු වෙලා තින්නේ UNP ඒ පළු දෙකට. හැබැයි
ඒ අය පැන්නට මේ දිවුලපිටිය ආසනේ එදා පොහොට්ටුවට ඡන්ද දීපු මේ දිවුලපිටිය නගරයේ ආසන්නයේ සහ දිවුලපිටියේ මුළු ආසනයේම ඉන්න ප්‍රගතිශීලී ජනතාව ඇත්තටම මේ රට වෙනුවෙන් හිතාගෙන කියලා ඡන්ද දීපු ජනතාව උන් පණින විදියට එහාට මෙහාට පැන්නේ නැහැ. තමුන්වහන්සේලා අද එකතු වෙලා ඉන්නේ මේ රට ගොඩනගෙන රට හදන නායකත් එක්ක, මේ රට ගොඩනගෙන ජාතික බලවේගයත් එක්ක, ජාතික ජන බලවේගයත් එක්ක. පාක්ෂිකයා සමාජිකයා එහෙම කටුසු දේශපාලනේ නැහැ. රට වෙනුවෙන් හිටගන්න ඕනි හරිතන හිටගෙන තියෙනවා. ඒක තමයි මුළු රටේම ඇත්ත තත්ත්වේ. ඒ නිසා මුළු රටේම අද ජනතාව එක පෙළට එක මිටට අද එකතු වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. ඔය ඇමතිවරු මන්ත්‍රීවරු එහාට මෙහාට පැන්නට කෝටි 10ට 15ට කුණු මාළු කෑලි ගානට විකුණාට මේ රටට ආදරය කරන, මේ මව්බිමට ආදරය කරන මේ ආදරණීය අම්මා තාත්තා එහෙම උන් වගේ පණින්නේ නැහැ. ඔබ හැමදාමත් සිටියේ රට පැත්තේ. අදත් එහෙමයි, හෙටත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. අන්න ඒක අපි අද දිවුල පිටියෙන් ඔප්පු කරලා පෙන්නනවා. ඒ නිසා මේ පැතිවරණය අපිට ගේමක් නෙමෙයි. දැන් අපි දිනලා ඉවරයි. මුළු රටේම ජනතාව අපිත් එක්ක එකතු වෙලා ඉවරයි. දැන් අපි ඔක්කොම සූදානම් වෙන්නේ තව දවස් 14කින් මේ රටේ අනාගතය වෙනස් කරන නායකත්වය, මේ රටේ අනාගතය ගොඩනගන නායකත්වය අවුරුදු 76 තිස්සේ මේ රට වලපල්ලට ඇදලා මේ රටේ දේශපාලන සංස්කෘතිය කුණු කරපු, ජරාජීර්ණ කරපු මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය පරද්දලා මේ රට නිෂ්පාදනය මත ගොඩනගෙන රට හදන නායකත්වයත් එක්ක ඒ වෙනුවෙන් එකතු වෙච්ච මහා ජනපෞරක් තියෙනවා. ඒ වෙනුවෙන් එකතු වෙච්ච මහා වෘත්තිකයන් මහා පෞරක් එකතු වෙලා තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. සහතිකයි, විශ්වාසයි, නියතයි. 21 වෙනිදා අනුර දිසානායක සහෝදරයා වැඩිම ප්‍රතිශතයකින් මේ මුළු රටේම නවවෙනි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒක ඔලුගෙඩි මාරුවක් නෙමෙයි, ඒක හුදු ආණ්ඩු මාරුවක් නෙමෙයි. මේ කුණු වෙච්ච දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කරලා නිෂ්පාදනය මත මේ රට ගොඩනගෙන අනාගත පුනරුද යුගයේ ආරම්භය අන්න ඒ වෙනුවෙන් අපි පෙළගැහෙමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු. ඒ වෙනුවෙන් අපි ශක්තිමත්ව ඉදිරියට යමු. ඒ සඳහා ඔබ සියලු දෙනාට වැඩි වැඩියෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. වැඩි වැඩියෙන් යෝධ බල යෝධ වීරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දිවුල පිටිය ජනතාවට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා.